අයවැයේදී අතිගරු ජනාධිපතිතුමන් සඳහන් කරපු ආකාරයට විදුලි සංදේශන නියාමන කොමිෂන් සභාවේ සහයෝගයේ පූර්ණ දායකත්වය මගින් අපිට පාසල් අධ්‍යාපනය සඳහා ඒ අවශ්‍ය කරන ෆයිබර් තාක්ෂණය සියලුම පාසල් සඳහා ලබා දෙන්න අවස්ථාව ලැබුණා. පාසල් 1000කට පසුගිය වර්ෂයේදී ලබා දෙන්න කටයුතු කරලා තියෙනවා. අද වෙනකොට ඒක අවසන් වෙලා දෙවැනි අදියර හැටියට අධ්‍යාපන ලබන පාසල් 1000ක් සඳහා සුහුරු පන්ති කාමර ලබා දීම සඳහා කටයුතු කරනවා. ඒට සමගාමීව අධ්‍යාපන අමාත්‍යාංශයෙන් පාසල් 500ක් තවත් තෝරගෙන තියෙනවා. ඉතින් සියලුම පාසල් ටික ගත්තොත් 1500ක් පමණ සුහුරු පන්ති කාමර මේ වර්ෂය තුලදී ලබා දෙන්න කටයුතු කරනවා. ඒ වගේම තමයි රටේ ඩිජිටල්කරණය දියුණු කිරීම සඳහා ප්‍රධානම සාධකයක් වන විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ නියාමන පනත වසර 28කට පසුව අපි සංශෝධනය කරන්න ඉදිරිපත් කළා. හෙට දිනේදී අපි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒක මම හිතන්නේ ඉදිරි කාලයේදී තව මාසයක් දෙකක් ඇතුළතදී අපි පාර්ලිමේන්තුවේ විවාදයට ගන්න බලාපොරොත්තු වෙනවා. කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම සඳහා තමයි මේ සංශෝධන බහුතරයක් ඉදිරිපත් කළා තියෙන්නේ. මුහුදු යටින් යන රැහන් පද්ධතිය ටෙලිකොම් සමාගමට තියෙන්නේ. නමුත් මේක නියාමනය කිරීම සඳහා මේ සංශෝධන මගින් ඉදිරියේදී ක්‍රියාත්මක කරන්න හැකියාව ලැබිලා තියෙනවා.